නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දච්ස සාදුු සාදුු සාදු අපගේ පරමි පූජනය ගුරුදවොත්තම කල්්‍යයාන මිත්‍ර පින්වල්ලකු ශවාමීන් අහන්සේට නමස්කාරවීවා පින්වල්ලකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දිහිරිගාශ සම්පත්තිය ලබත්වා සාදු 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 ්‍රද්ධවන්ත පින්වත්න්නේ අදත් අපි දිවසින්දුටු බියකරු සසර දහන්ගඩ සටහන සමග එකතුවෙලා මේ සසරී ස්වභහාවේ ගන ඉගෙන ගන්ට තමයි මේ කල්පනා කරන්න. පෞගීදවස්වල අපි ගොඩාන්ගේ ප්‍රේතුලෝකයේ විස්තර ගෙන කතා කළ පේතවත්ව ඇසුරින් තුර ඔබ ඉගෙනගන්නේ පේතවත්තුව දහම් පරියාය කුද්දක නිකායට අයිති දුම හරහතන් වන්සේ ලංකාවට වැඩම කරල දේශනා කරපු ඉදහම් පරියාය ඉතිං අද දවස්සේ මේ වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ඇමෙරිකාවී පදිංචි පින්වත් චතුරංග රණ සිංහ පුතා විසින් ඒ පුතා හිලට වෛද්‍ය කාවින්දී රණසිංහ සොහිරිය සනරත් රණ සිංහපියා අසෝක පෙරේරා මහත්මයක් ඇතුළු පිරිස සහ සම්බන්ධයනවා ති මේ අත්තන්ඩ සියලු ආරක්ෂාව පිණිසත් ඒවාගේම ලෝකයේ වියසනයක්ො පවතින මේ කොරෝණා වසංගතයේ මේ සත්තුවයන්ට හානියක් නොවීම පිණිසත් මේ ඇත්තන්ට සියලු ආරක්ෂාව පිණිසත් මේක ලෝකින් තුරං වේවා කියන මෛත්‍රී සිතිවිලිවලින් තමයි මේ පින්වතුම් මේ පින්කම සිද්ධ කරන්නේ. අපිමීට කලින් වැඩසටහන කලා අම්බසකර පේතවත්තුව ඉතින් අම්බසකර පේතවත් වූ කියන්නේ පැයගානක් වරු ගානක් විස්තර කරන්න පුළුවන් දේශනාවක් ඉතිං සවිස්තරව අපි දැන් පොඩි වෙලාවක් ඇතුලතනේ මේ දේශනාව කළ සවිස්තරව ගොඩක් විස්තර දැන ගන්න පුුවන් අපගේ පරම පූජනය පින්වල්ලු ක්ස්වාමින් වහන්සේ අම්බසක්කර පේතවත්වව දේශනාවකට කලා ඉතින් අන්තර්ජාලයේ දේශනාව තියෙනවා හොයාගෙන ඒ දේශන වහන්න ගඩාක් විස්තර වසින් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඉතින් අද දවසේ අපි ගෙන ගන්නවා තවත් මේ විස්්තරයක් මේකත් මේක පේතවත්තුව කියලා සේරිස්සක පේතවත් වූ කියලා දැන් පේතවත්ූ කොටසට එකතු වෙලා තිබුනට මේක අර මියගිය කෙනෙක්ගේ උපත්තියක් එ සිද්ධ නිසා සහ මේ කාන්තාරක තියෙන විමානයක් නිසා මේ සේරිස්සක විමාය පේතවත්වට එන්න ඇති නමුත් මේක දෙවියක්ග්‍ය විශිතරයක් තියන්න. ලට හැම දහම් පරයායක්ම ඉගෙන ගන්න නිසා අපි කොහමටත් මේකත් ඉගෙන ගනිමු හරි උපකාරයි එතකොට මේ දේශනාවේ සිද්ධවෙන්න මෙිෙමයි පින්වතුනී පායාසි රජ්ජුරු කියලා හිටිය රජකිනෙ පින්කරපුගෙනෙක් නෙව පායාසි රජ්ජරෝ උච්චේදවාදී මරණින් මත්තී උපතක් නෑ කියන අදහසේ තමයි රජුරු හිටේ ඉන්නේ කිසිි දෙයක් පිළිගන්න නෑ මරණින් මත්තේ කට තන්න පිගතුනනි මරණෙම්මත්තය උපතක් නෑ කියලා හිතන කෙනාට කරන්න බෙරි පාපයක් නෑනි. මරනිම්මත්ති උපතක් නෑ කියලා හිතන කෙන කොමටත් කුසල් කරන්නෙත් නෑනිි. පිංගතුනි අපි කුසල් කරන්න කියම කොච්චර අපේ හිතේ ආසාවල් අපට පාලනය කරන්න වෙනවාද. අපි කැමැති දේවල් වට කොච්චර අපි වාරණ දාන්න වෙනවාද. පවලින් ඇත්ෙන් ඕන කියන සිතිවිල්ලාආට පසේ අපි හිතකොච්චර අපි පාලනය කරන්න ඕනිේ. ඒගේම කොච්චර අපි කැමැති දේවල් ප්‍රියමනාපදේවල් වලට අපිට වාරණ දාන්න සිද්ධ වෙනවද. ඒ ඔක්කොම අපි කරන්නේ පින් පව විශාස කරලා. ඒ ඔක්කොම අපි කරන්නේ මරණින්මත්තේ උපතක් තියෙනවා කියලා සිහිකල්ලා. නමුත් මරඩින් මත්ති උපතක් නෑ කියල හිතපු ගම පින්වත්න ඒ මනුසයායට කරන්න බැරිපාපයක් නෑ ඒකයි බටහිර රටවල්වලට වෙලා තියෙනෙදයි. බඩවිර රටවල්වල විවාහයක් ගැනේ හැති විවායේ ස්වාමි පපුරසු බිරිඳ සම්බන්ධතා ඒ ඒ පවුල් කුඩුම්බිය තියන්න ඕන ුණධරම ගැන මේ නෑනි කතාවක් අතය ලොස්සක් ඉතිං බේරිලා ඉන්නවා දැන් ගොඩා කරටවලල සියයට හැත්තෑාවක් වගේ ඇ නිදහසේ ඕනු මනුසකකින් න්නවා ඕන මස්තරියාවක්ක න්නවා. ඒ රටවල්වලටේ වගේ වාරණත් නෑයි. ඉතිං පුොුණු කෙනෙක් මැරිල්ලා ඉපෙදිල විස්තරයක් කිවෝොත් ඒක මුල් වට ලෝකම පැතිරෙනවා. ඇයි. ඒ ක මරුණට පස්සේ පදුුණනා කියනෙ එක ලෝකම පැතිරන්නේ අල ශවාස කරන්නේ ඒක ආශ්චරය අත්භූත කාරණාව නැමුත් අපේ ලෝගි කකිනින් මැරුණා ඉප දෙෙනවා කිෙ අපිට නංගානත් නෑ අපිට මොන ගෙලා තියෙනවාන කොච්චරත් පෙරජීවිත කියන පරීන පෙරජීවිත දන්න අය අපිට මොන ගෙල තියෙනවන අපිට ඒය අපිත් එකක් කතා කරන අපි තයාලතක් කතා කළ තිනවා විශේෂයක් නෑ ඒ අමත්ක් නෑ උපන්ත්වයා මැරෙනවා මැරලලා යිපදවා. එතකට බටහිර රටවල් වල උච්චර අකුසල් ඒවාගේ කාමාසක්ත වෙලා තියෙන්නේෙ පරලව උපතක් ගැන හිතන්නේ මේ කරන දේවල්වලට එ විපාක කොහොමද කියලා. ඉතින් පින්වත්න නති කොමරි මේ රජ්ජරුව එෙමහිට යම්පායාසි රජුරුව එතුර පායාසි රාජඥඥයා මෙහෙම ඉදිීත්්දිං. ඒ රාජ්‍යයටාව වැඩම කළ කුමාර කච්චිප මහරත් කුමාර මහරාතන්වාන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ විචිත්තර ධර්ම භානේ. සුන්දුරු ලෙස දහම් දේශනා කරන්න පුළුවන් උත්තම මෙයා උන්නාම්සිට පුද්ධම වැට හින්තියෙනවා. කුමාරකශ්ව මාරහතන් වන්සේ ඒ ගමට වැඩලා ඉතින් මෙයා කල්පනා කළ දැන්ඔන්න ඇවිල්ලා මෙලොවක් ඇත පරළලුවක් ඇති කියලා බණ කියාගෙනයයි. ඊට කලින් ම මොව යවන්න ඕන එකවචනී කියලා අව මේ පායාසි රාජඥ කුමාරකස්වප මේ හරත් නන්සේලඟට ගිල්ල කිව මේ ඔහලා විල්ල එක බනමිහික කියන් හදන්නපා මේ මේලොවක් නෑ මේ ලෝක් නෑ පරලොවක් නෑ කිය යාගේ දුෘෂ්ටිය කිව්වා මරණනිම්මති උපතන්ය කියලා ඉටයන්නේ නොපෙනන ලෝකයක් නෑ යාඒ විශ්වාාස කරන්නේ ඊට පස්සේ පරලෝනෑකැන් නොපෙනෙන ලෝකටන නීට පස්සේ ඇහුව මේ ඉරහන්ද දෙවරුන්ට මේ ලෝක මිනිසු වඳවනීද වඳනව කිරවා ඊරහන්ද දෙවිවරු මේ ලෝකෙදන්නේ පරලෝකෙද කියර. රජරකුුව ඉරහද දෙවරු පරලෝකන්න කියලා ඉතින් එනම් ඔහ දැකිවේ පරලෝ කැනෑ කිය. ඒකෙම ඒ රජ්ජුරන්ගේ දෘෂ්ටිය සුනු විසුරු වුණා. ඒත් රජ්ජුරෝ ඒ රහතන් වහන්සේ ඒ වචන ගන්න විදිහට ඒකට වශී වුණ වශී වෙලා රජ්ජුරෝ තමන් වෙනස් වුන බව කියන්න නැතු නෑනෑ ඔයකිවටමං අදහ සත්තාරිෙන් නෑ කියලා තව කියන. ඒ රහන් වහසේ තව කාරණ කියනවා. හි විදියට ලස්සන දහන් සංමාධයක්තියෙනවා පායාසි රාජඥ්ඥ සූත්‍රයේ කියල දීග නිකායතියෙන්. හරිම ලස්සනයි. ඉතින් ඒ සූතර දේශනා වහන්න කියවන්න. ඉතින් මේකෙන් ඒ පායාසිරජ්ජුරු වෙනස්සුන ස්තෙරුවන් සරණ ගියා පන්සිල් රැක්කා ගොඩාත් දන්දන්න. දන්දීලා දිවිල්ලෝකි උපන්නක්. උපන්නේ බූමාටු දෙවියෙක් වෙලා මේ චාතුම් මහරජික ඉපදුනි සේරිස්සක කියල විවාමානෙක චාතුම් මහරජිකට අයිති. සේරිස්සක විවාණී කියලගැනෙ මහරි ගස්තියන උද්‍යානයක්. ලොස්සන විශවාලල් උද්‍යානයක්. මේ උද්‍යානයේ අයිතිකාරය ඇත්තටමයිතිකාරයා මේ පායාසි රජ්ජරෝ නෙවයි. ඒ විමානේ. ගවම්පති මහරහතන් වහන්සේ. ගවම්පති මහරහතන් වහන්සේ කාශව බුද්ධසාහසන එක්තරා රහතන් වහන්සේ නමකට මගහක ෝටලින් මහරි කොලවලින් මහල කුටිය කදල දිරතියෙනවා. උන්වහන්සේට සෙවන වඩ මහරි ගහක්ය කුටසර හදලතියනවා. ඒ විපාකට කාශයෝ බුද්ධසාසන ඒ සේරිෂසක විවානය මහා බල සම්පන්න දෙවියක් කළ එපදනාා. ඒ සුගතියේම සැරිසල්ල අපේ බුද්ධහාසන බුදුරජාන් ඉස්සල්ලාම දස් ධර්මේ දේශනාක කනකට යසකුළ පුත්‍රයක් යාලුවෙක්වෙදයිඳදලා විමල සුභාහු පුන්නී ගවම්පති කියලා ඒ ගවම්පති මහරහතන් වහන්සේ. තින් ඒන්න ඒ දෙවරු චුත වනත් ඒ සමහරල්ල දෙවරුන්ගේ විමාන තියනවා. ඉතින් ඒක තව කෙනෙක් පහළ වෙනවා. ඉතින් අර ගෞපති මහරහතන් වන්සේ අරහත්වට පත් වෙල භාවනා කරන්ට යන්නේ කලින් හිට පොර දිව විමානයට. ඔහොම කාලයක් ගියාට පස්සේ තමයිති බොහෝ කාලෙකට පස්සන අවුරුදු තිහතලියක් ගියාට පසන මේ පායාසි රාජඥ බුදුරජන්ස පහලවෙල අවරුද ති හක්විතරගට පසතමයි පායාල්සි රාජ්ඥ මේ පැහැදුනේ ට පස්සයා ැරිල් ගිහිල්ල ඒවවාමා ිපදතුන ති ගවන්පති මහරහතන් වන්සේ විවාමානයට යනකොට වඩනකොට මෙන්න දෙවි කෙනකන්නො තනයෙන්ගන්නේ කවුරුත් නෑ. ඊර් පස් ඇහ පායා ඇහුවත් දිවිරාජය ඔබ කවදටස්කෝ මම මනසුලෝකි පායාසි රාජඥ අපිට මතකයි මේ ඔබේ කාල පින්කංල නෑනේ අනේ ෝ මං මරණින්මත් උපතක් නෑකි නදාසටී කුමාරකශ්ව මහරත්තන් වන්ේ මාව බේරගත්තා. මති ොා පි දහං කල ිහිට ආවා. ඉටවසිකුව මේ ඔබ තනි එන්නේෙන්නේ අනිේ ස්වාමිණි මට විච්ච වැරද්දා. මොකද නේ වැරැද්ද. මම ගිහිල්ලා දන්දනකොට උත්තර කියලා මානවකි ධානය කටයුතු සහපත් කල මංකෙන ඔන්නව තියෙනදයක් දීපල මිනිසුන්ට ොට දන්දී පල්ලා. කියලා මම එවා මම දංහලක් පිටි පස ගීන. ඉතින් අර උත්තර මානවකය තමයි ඔක්කෝම දාන කටයතු කලි. ඉතින් ස්වාමයේදී ම උත්තර මානවකයා මේ විදියට දාන දෙෙද. ඒ දවසක් උත්තර මානවකය කියනවා මේ දන් දෙන පිනම් මේ රජුරුවනන් කවදවත්මට මො ගැහින්ටිපාකය. මං ඔහුව කැෙව්වා උඹ මෙම කියීන කිය නැත්තද ඕ කියල හෝ කිව්වා. ඇයිඋ බෙහෙම කියන්නේ මං එහම කියනන්නේ රජතුමන මේ බලන්නේ රජගේෙදර අංකර නැඳන් දානට දෙනවා. හැමදාම මේ හොදකුයි බතුයි දානයට දෙනවා. මේ හැමදාම කට අපිවත් කැමති නෑකව. අපිවාත් අකමැති දේවල් ෙන්ඩ සිද්ධවෙනවා නිසා අනේ මට නිකම් කියවන්නේ මටස වරදට සමාවත් දෙින්ඩකිව. තින් රජරුවන්ට දුකහිදීලා රජජරුව කන්න බොන්න යන්සේද. ඒවිදියට හොඳට රසට මිහිරට හොඳ ඇදුු කන බො ේවු ඇදු පැද දන් ඩිකව ඉති උත්තරමානක සතුට දන්ඳ න. ඉරවාසසි ගෞම ප ති මහරත වන්සේහව කෝදැන්ගේ උත්තරමානකයා ඊර්වසේ පායා සිදවිය කියනවා අනේ යා ඉන්න දැන් තෞති සාාවී. මේ චාතුන් මහරාජිකකි කො ඇයිඒයා උඩටගේ ඔබනි ධනනි දුන්නේ අන මම දානි දෙන්න නියෝග කලාමිසක්ක මගේ අතින්දානෙ දුන්නේ සකසල දුන්නේ ගෞරවහි දුන්නේ ඊළඟට හොඳට පිළිවල්ට කරම පල විශ්වාස දැඩිුව එල්ලබර්ගෙන දුන්න ඔන්නොහි දී පල්ලකිව්වා. ඉති මං ඒ නිසා තනයෙන් එපදුන ඒ දෙවිය දැන් උත්තර දෙවිය දැන් තවතිසාාවකි්වා එයා අතින් දුන්න සකසල දුන්න හයලබල්ල දුන්න කත පින්තු නේ පිංමල වෙනස්කා ඉතින් ස්වාමිණ ඔබහන්සේ ගිහිල්ලා අපේ ජනපදී කියට මිනිසුන් මගේ විස්තරයේ මනිසුන්ට පින්කල් මල්ලඟට එඩ කියන්න කිවෝ ඉතින් ගෞම් පපති මාරතන්ස මනිසුන්ට කිව්ව මෙ මේවාගේ දෙවිකින මුණ ගැන මේ විස්තරයක් කිව කියල් මිනිසුන් හරි ආසාාවට පින්කල්ල ඔක්කොම ගහිල්ලා අර ේෂක විමාන විපදුන දැම්බොහෝ පිරිසා සරීෂකවමාණය ඉතින් ඔන්න ඔය කාලයේ තමයි එක්තරා වෙළඳ පිරිසක් අංග මඟද රාජ්‍යවල මේ වෙළදාම අද්දි කාන්තාරය අතරමං ගුණා මෙහිටයනවා මෙහිටියනවා අතරමංවෙල යන්ඩ යඩ ගහක් කොලක් පේන්නේ වතුරනේ එතකොට ඒ කාන්තාරක අතරමං විච්චායෝ බේරගන්ට ගුණවත්තාය වෙසමුණි දිවිරාජයත් සේරිෂසක දෙවියන්ට සම්පතියමයා බල සම්පන්න ගැෙන සීරිසක සෙම්පතියේ ඉන්දෝ සෝමෝ වරන ෝච්ච හරත්වාජු ඒ නන්ටික කියනකුට සෙම්පති දිවුරු අත එක් තමයි ඇත සේරිසකෝ සහ සේරිස්සක දෙවිය එයාාව පත්කළා කාන්තාරයේ ඉන්නයි බේරගණඩ පින්වතුන කාන්තාාරයේ කියල කියන්නේ අරාබිරටවලවල්ට අරාබි රටවල් සහිත වාලුකා තීරයේ ඉන්දියාවේ ඉහලින් පටන්ගත්ත හිමාලයේ යහ පැති කෙලොවරෙන් පටන් ගැ කාන්තාතීරයේ අරාබි රටවල් ඔක්කෝ මයිතයේ කාන්තාරයට ඒ සියලු ප්‍රදේශවල ඉන්න අයෝ බේරගණ්ඩ සද්ධවන්තාය ගුණවන්තාය වෙසමුණනි දිවිරාජය පත්කරපු සෙම්පතිය තමයි සේරිස්සක එතකුට අරාභි රටවල කුුවේට් කටාර් ඩුබායි ඔයවාගේ රටවල්වල ඉන්න මේ පිින්වතුන් ඉන්නවනම් ඔබ නිතර පින්දිය යුතු දෙවිකෙනෙ තමයි සේරිස්සක දෙවිය ඒ ප්‍රදේශයට ඒ වෙසමුණි දිවි රාජය පත් කළි අදටත් තින්නවා සේරිස්සක දෙවියන් ඉතින් ඒ නිසා ඒ සේරිස්සක දෙවියෝ ඒ විමාඒඒ ප්‍රදේශලන්න ශ්‍රද්ධාවන්තයි රකිනවා ඉදිතින් බලන පින්වතුන දැ පිටවලන්න පිංහතු මේ විස්තරදාන්න නෑනේ ඊට පස්සේ මොකදුණේ දැම් බලන්නමන් දවසක් ඉද්දින් මේ සිය කෙනෙක් මට ඇහුණ මකෝරිස්ස මේ සාන්තිකරම කරන්න සීය කෙනෙක් එන්ඩයි. වකරි දානය කරරි මොනහරි බාරගන්ඩ මං ඉන්න ආරන්නේයෙකට දවසකාව. ඉතින් එයාට කෞරරි ආරාවිිරටගෙදල කෝල්ල එකක්කාවේ වෙලාව. ති මට ඇහුණ යාමොනවවාද කියලා. එකපාරව මට ඇහුුණ අල්ල දියන්ට දුවේ පඩුවක් ගෙටක පං කියේනවා. ඉටුවත් මටම මේක නූරු නිසා මංගේ කෝල්ලකින් පස්සේ. මඟවතාත්ත මොකක් දරකිවේ නෑ සහාන්දුරණය මේ එයා ඉන්න මේ මේ පිටරටක සේවය කරන්නේ මේ ආරාබී ඉතින් මේ කෙල්ලට කරදයක් ලූ මේ හිතට සැසිල්ල නැල්ලු ප්‍රශ්නලූ ඉති මගින් විසදුමක් ඇව ආන්දුරන මං සමන්දී යන්න පු ගෙට ගන්න ගන්ඩද ක අරගමද යන්න ගන්නද මදන්නේෙත් නෑ ඒ රටවල් මුස්ලීින් රටවල මංකිව අල්ලාද යන්න පනුරක් ගට ගන්නගල කිවකිව. ඉතින් මටත් තේවෙලාවේ තේරවන්නේ මහිනාවෙලා ගිය නමුත් දැන් තේරෙනවානේ. මේ කියවාගෙන යනකොට ඒ රටවලල යහින්න බුදුරජාන් වහන්සේ සාරණගිය ශ්‍රාවකයන්ට තුදව කරන දෙවි කෙනෙක් ඒ රටවල්ල තින්නවා. ඒ තමයි සේරිෂ්ෂක දෙවියෝ. එනිසා සේරිිෂ්ක දෙවන පින්දේෙන්ට කරදර වැඩිවෙනකොට තෙරුවන් වන්දනා කල්ලා පිරිච්චියල සේරිෂක දෙවන පින්දීල ආරක්‍ෂාවිල්ල අන්ට ඒ වරදක්නවී. ඉති එනිසා එක මේ කහතා හොඳ ටිගෙන ගන්න. තින් අර වෙළඳ කණඩායමක් යැනකුට අර කාන්තාරය අතනමං ගනා අතරමං වෙලා වතුර නැතු එහෙමහි යනකොට යම් හේතුවක් නිසා ඒ හේතුවම එක අවසාන්ට තියෙනවා යම් හේතුවක් නිසා ඔවුන් ඉදිරියේ විශාල දෙවිය විවානයක් එ සේරිෂක දෙවියෝ පහල වන මහාරය රක්තියන විශාල උද්‍යානයක් එ සියල දෙවියන් සහිතව ඒ සේරිෂක දෙවියන් පහල වන පහළ වනාට පස්සේ මෙම විමාන පේතුවත්තු පටන් ගන්නේ සේරෂ්සක දිවිය පුත්‍රයා ඒ වෙන දුන්ගේත් එක්වීෙන් යම් තැනක සිදුවනාා. ඒ අහන්න ඔවුන් විසින් පවසන ලද මේ සුභාසිත කතාව සියලු දෙනාාම අහගෙන ඉන්න. සේතව්‍යනුවර පායාසි කියල රජකිනෙ කිටියා එයයා තමයි භූමාටු දෙවියන් අතර ඉපදිලා මේ විමානය සතුටින් ඉන්නේ. අමනුෂයන්ගේ වාසස්ථානයේ තියෙන සැකසහිත වනාන්තරරි එකන කාන්තාාරේ අල්ප කෑම්බීම ඇති ජලය නැති මේ කාන්තාරී වැලිකතරි මේ මිනිසුටු මොකද වෙලා තියන්නේ. මේ වැලිකතරය පළතුරු නෑ ඇලවර්ග නෑ ගින්දරට ඕන දෙයක් නෑ කෑම්බීම් නෑ මෙහි මොනවන් නෑ පොලෝ රත්වෙල දරුණු පරත්වීගේ පසුවයි වැලි තියන්නේ. මේ වගේ ඉන්න පාන්සු පිසාචයෝ සඳහාර කරුම ගෙවන පාන්සු පිසාචයෝ පෙරේතුයෝ මේ වැිගොඩවල්ොල ඉන්නේ උඹබල මොකද මේ අතරමං අතරවං ව ලඳබලට මොකත් වෙලා තියන්නේ භූමි වල භූමි ඉරිසිවරුන්ගෙන් සාාපලත් භූමි වගේ කිසි සැනසිල්ලක් නෑ ඉතින් කියනවා උඹලා මොනවා දෙයක් කැමැති වෙලාද මෙහෙට්ටාවේ හිතුවක්කාරකමට දාව බයක් නැද්ද නැත්තන් සිහිමුලා වෙලාද එමනතම් පාර වැරදුනාද අර වෙළඳ කණ්ඩායම අයයි කියනවා දිවියපුත්තරය අපි මේ ගැල්කරුව අංගමඟද රටේ බඩු මට්ු පුරුවගෙන සින්දු සෝවීර කියන දේශයට අපි මේ යන්නේ වෙළදාමේ කියහරි හොයා ගණ්ඩ ඉතින් ගොනුන්ට කරුණාවෙන් කියලා ඉක්මට විවේකින්න ඕන කෙල වේගයෙන් වේගෙන් කාන්තාරි තරණය කරණඩාව අවසාන අපි අතර ම වුණම් අපේ ගමනයන්ට බැරිවුුණ පාර වැරදුනා අන්දයක් වගේ ආකුල වුණා ඉතින් අපිට මොකද්ද කරන්නේ කියලා කිසිීම සිතිවිල්ලක් නැතුව මේ ඔළුව විකාරය වෙලායින්නේ දිවියපුත්‍රය අපි මේ වගේ දෙයක් කලින් දැකලනෑ පුද්දුම විවානයක් න මේ එක අපිට දැන් පණආාව වගේ ඔබ දැක්කට පස්සේ අපිට පුදුම සතුටක්කාවා අපිට පිහිට වෙන්න කවරුවර ඉවා කියලා ඊට පස්සේ කියනවා මිනිසුනී මුහුඳෙන් එතරත් මේ වගේ වැලිකතරී වේවැල් බැඳගෙන යන මාර්ගවලත් කනු හිටවල යන මාර්ගවලත් ගංගැනේ යන එන පාර තීරණය කරන්න ඒ කාන්තර්වලින් යද්දී තැනින් තැන කනු හිටවහිට මාර්ග සලකුණු දිගල තමයි යන්න එ වෙළෙන්දු. ට පස්සේ මේ විදියට මිනිස්සු යනවා ඒ මිනිස්සු මේවාගේ අදධින් අපි දැකල තියෙනවා ඒවාගේම අපි කවදාවත් දැකල්නෑ මේවාගේ දිව විමානයක් ඉතින් කියනවා වෙන රජවරු මිනිස්සු කවුරු හරි කවරුත් දැක්කොත් ඔබගේ අහන ප්‍රශ්නය තම ඔබ කවු්ද මොකක්ද ඔබ කක් මොන පිනක් කල්ලද මේවාගේ ඉන්න කියලා දිවිය කුමාරය ඔබ වගේ කෙනෙක් අපි දැකලත් නෑ ඔබ කවුරු වගේ කෙනෙන්ද ට පස කියේනව ඔයාලා වෙළදාාම යනායන ඉතින් ඔයාලා ඔය රාජ්‍යවල යනකට මිනිස්සු මොවවාද වැඩිපුර කතා කරන්නේ දැන් දෙවිය එකපාරම මේ මැහවා ඊට පස්ස ඊළඟට ඔය රාජ්‍යවල යනකුට ඔයාල වෙළඳදාම යනකුට මොනවාද ලස්සන දේවල් දකළතියෙන්නේ වෙළෙන්දු කිව් අනේ අපි දැක් ජීවිතයේ දැක්ක ලස්සනම දේ තමයි මේ දිවී විමාණ අපි මේ හැම තැනම් වෙළදාාම යනාය මේ තරන් දෙයක් නම් දැකල නෑකිවවා න්න බිියි ලන්න ආකාසි පැම්පකුණු තියෙනවා ගස් කොලාන් තියෙනවා නිෙලුන් තියෙනවා දෙව්වරු ඉන්නවා සුවන්ද පැතිරෙනවා මැනික් තියෙනවා. ඊට පසි ලස්සන මැනි අනු තියෙනවා විමාන තියෙනවා වේදිකා තියෙනවා රත්තරං දේවල් තියෙනවා. හරි ලස්සනයි කියල ගාතා ගණනාවකින් දිවිය විමානය විස්තර කරනවා. ඊට පස්සි කියනවා ඇත්තරෝ මොකක්ද මේවා කළේ. එහම නැත්තම් මේවා ඉබේ පහල වනාද කවුරවරයෝබට දුන්නාද නැත්තම් පරම්පරාවෙන් තියෙන විමානද මේවා. ඊට පස්සේ ඒකට උත්තර දෙනවා දෙවයා. ඒකාලෙ මං කොසොල් ජනපදේ රජ කළේ මං ප්‍රසිද්ධ වුණේ පායාසි කියලා. පින් පව්වල විපාක නෑ කියෙන දෘෂ්ටියී හිටියා. මං ලෝබ කෙනෙක් වෙලා හිටිය. පාපි කෙනෙක් වෙලා හිටිය මරණින් මතු කිසිවක් නෑකෙන උච්චේදවාදයෙක් වෙල හිටිය. කුමාරකෂ්ප නමින් ශ්‍රණයන් වහන්සේ නමක් හිටිය. හොත්සතුතයි චිත්‍ර ධර්ම කතිකයි උදාරයි උන්වහන්සේ මට ධර්මකතාාව වදාලා. එදා තමයි මගේ දෘෂ්ටි හුල් විවිසි වනේ ගැල වුණේ. ඉතින් මං උන්වහන්සේගේ ධර්මකතාව හලා උපානසකෙක් බවට පත්ව වන සත්තු මැරීමෙන් වෙන් වුණ ලෝකෙන් නොදුන්දී ගැනීම අත්හැරිය මත් පැම්ිවින බොරුකිවිනෑ තම බිරිඳකින් විතරක් සතුටුුණා. ඕක තමයි මංකරගත්ද පින මනුස්සුලෝකි. මෙච්චර දිව විමානයක් ලබන්ඩ. ඒක තමයි මගේ බඹසරේක තමයි පුරුදු කරලා ගත්ත පු්‍ය විපාකය. තමන් විසින් කරගත්තුූ අලාමක පුුණ්්‍ය කරමණ නිසයි මේ දිවි විමානය මට පහළ වනේ. බලන්ඩ තෙරුවන් සරණගිහිල්ලා පන්සිල් පද පහර ඇකපු නිසා දිවීමණේ. මීට කලින් දේශනාව ඔබට මතකද අම්බසක්කර පේතවදද වේ අපායේ දොරටු ඇහෙන්නේ තුනුරුවන් සරණයි පංච සීලය නිසායි කියලා. දැම් බලන්න දිවියලෝකෙ මෙච්චර පව්කරපු කෙනාට දෙවියන් අතර දි්‍ය විමාන පහල වනි තුනුරුවන් සරණයි පංචසීරය නිසා. දැන් තේරෙනවාද නමෝතස්ස භගෝතු වරහතුව සම්මා සම්බුද්ධස් කියලා බුද්ධන්සරනන් දම්මන් සරණන් සංසරණන් ගච්චාමි කියෙලා දුතියම්පි තතියම්පි වසින් පන්සිිල් පද පහ සමාදන් වෙනකොට අපේ දොරටු එහෙනවා දිවියලෝකේ විමම් පහල වෙන. ව ඉදිරියට විස්තර කරනාවට සමහහිට නිවන උපද්දවන්න්‍ය ඔය කාරණාවයි. එතකට බුදුරජාණන් වහන්සේ බුදුරජා වන්සගේ ශ්‍රාවකයාගේ මූලිකම තැන විදියට තුනුරුවන් සරණයි පංචශීලිය දුන්නේ හේතුවක් නැතුව නෙවෙයි. දැවත් ඔබ තෙරුවන් සරණ ගිල්ල පන්සිිල් ගන්නක අර්ථය තේරුම් ගන්න. දැන්වත් තේරුම් ගන්න මේක නිකං ගිරව්වාගේ කියාගෙන යන එකක් නෙවෙයි මේක පුදුම අරථයක් තියෙනවා. මේ තෙරුවන් සරණ ගිල්ල පන්සිල් ගන්න එකේ. ට උදේ වසගී ගමන කැහෙනවද ශ්‍රද්ධා රපානය බනහනුවර උදේන්ද හැඳ හැමබනක පන්සිල් ගන්නවා වෙන මේ ධර්ම දේශනාවලති හැමවෙලා පන්සිල් ගන්නවා ඉතින්ඒ අපිට ගානක් වත්නෑ නමුත් ඒවගේ තියෙන ආනුභාව දෙශස බලන්න මේ පායාසිර දෙවයාටම විමාණය පහළ වුණනි තිරුවන් සරණ ගියන නිසයි පන්සිල් රැකපුුණනිසායි. ප්‍රඥාවන්ත මිනිසුන් කියල තියෙන්නේ කියල තියෙන දේ ඇත්තක්මයි ප්ිතයන්ගේ වචනි වෙනස් වෙන්නේ පින්කරගත්තු කෙනා යම් තැනක යනවා නම් ගිය ගිය තැන සැපසම්පත් ලබෙනවා අක්කුසල් කළ පුද්ගලයා යම් තැන කියනවන ඒ ගියගිය තැන සෝක වැලපීම් ලැබෙනවා වදවේදනා ලැබෙනවා බන්ධන ලැබෙනවා අයහාපත ලැබෙනවා කවදාවත් අපාදුකින් නිදහස් වෙන්න නෑ ඒ මොහොතේදැන් හම කතාකර න්න හුට අර දිව්‍ය විමානය ඇතුළි කලබලයක් ඇතුවනා අ දෙවියගේ මෝන මැලවුණනා අනි දෙවුරු කලබල වුණා ඊට පස්සෙ දැන් මේකාර මිනිසුන්ට පේනවා මිනිස්සු ඇහවා මේ අනේ ඇයි මේ ඔබ මේ දෙවරු කලබල වුණේ මොකක් නිසාද කියල හොවා අනේ ඊට පස්ස අර සේරස්සක දෙවිය කියනවා පසිරාජන්ඥ දෙවිය කියනවානේ දැම් මේ මහරි ගහකින් මල්පෙත්තක් කටුණා ඉ මල් පෙත්තක් කටනට දෙවු ොච්චර කලබල වෙන්නේ ඇගේ කියල හෙවා පින්වත්දරුවන තියන මහරි රුක් වනය මේ වනේ දිවිය සුගන්ධ හමනවා දිවාරෑ දෙකේීමම අන්දකාරය නැති කරලා ආලෝකෙ ලබාදනීමේ විභා විමානයෙන්. අවුරුදු සියකට වතාවක් මේ මහරි රුක්වලින් එකඒක මල් පේත්ත ගානී ගැලවිලා වැටෙනවා එතකොට තමයි දැනගන්නේ මං මේ දිවිය ලෝකිට ඇවිල්ල මිනිසා විසවලින් අවුරුදු සීයක් වෙනවා කියලා. ඒක ඇනි පිංහතුනේ දිවිය මනුසලෝකෙන් ඇවිල්ලා ඒ අයට අවුරුදු සීයක් වෙනවා කියලා මනු සෞවුරුදු දැනගන්නේ අර මල් පෙත්තක් වෙටුණු. ඉතකුට ඇත්තනව දැම් බලාග්න යනකොට මේ මේ සිද්ධිය වෙලාතියෙන්නේ පායාසිදිවියන් ඉපදිල අවරුදු සීයකට පස්සේ. ඊට පස්සේ ඉතින් මට මේ විමානය ඉන්දතියෙන අවරුදු පන්සියක් විතරයි. මං ඒක දන්නවා ආයුසත් පිනත් එතකොට පිරිහිල යනවා අන්නේ ගැයි මගේ හිතේ ගොඩා සෝකේතියෙන්න්නේ අපේ මිනිස්සුන්ගේ කේස් පැහෙනවා දත් වැටෙනවා මේ ආයස පිරිහිලා අපේ දැන් කාලිීවරයි කියලා මිනිසුවයහෙමකුත් නෑනේ ඒ ගැන හිත අ හත් නෑනේ ය මේ දෙවරු හිතන මේ ඔක්කොම දැන් පිහිලා තෑරල යන්ුවෙන් වන කියේර. පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ කිසි දේකට සමාන කරන්න බැරි බොහෝ සැපසම්පත්තියන මේවාගේ දිවියුමානක ඉඳලත් ඔය මල්පෙත්ක් කවැටන කියලා ඇයි හේ කලබල වෙන්නේ. ඔය දෙවුරු. ඉතින් ඒනිසා ඔබ ගොඩා සතුටු විදවාන සතුට එගේ ඉන්ඩ. කියල දැන්හන මේ මිනිස්සු දෙවියන්ට බණ කියවා ඔය ඔය දිවරු සතුට එඟ ඉන්න කියලා. දෙවුරු එකට සතුටනා. පින්වත් දරුවනි මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නොබලා ප්‍රියවචනෙන් මට අආවාද කළේ මාත් නොබලාව ආරක්ෂා කරනවා. ය තැනට යට කැමති නම් සුවසේ එතනට ඇරන් යන්න පුළුවන් කිව මේ විමානයෙන් අපිට පුළුවන්කෝ යාලා කමතිතැනට හිදන්න මීට පස්සෙ කිව් අන අපි බලාපොරොත්තු වෙන්නේ සසිදු සෝවීර කියෙන බොහමයට ගිහිල්ලා හොඳට වෙළඳදාං කරගන්න අපට අන්නට තිබො ඇැතිකිව අපි ගිහිල්ලා සේරිස්සක කියලා ඔබට ම ලොකු පූජවත්ය යන්නම් කිවවා අනේ ඔය සරිස්ක පූජවත් කරන්න එපා දැන් ඔය කියන යමක් ඇදදඒේ ඒ විදිට සිද්ධ වේවි පවුකංන්ත් හරන්ට ධර්මාණුකුලු ජීවත්වයට ඒ ඇති. ඔන්න බලන්න සෙම්පති දෙව්වරු එයාලග නමින් පූජාවත්තිය නොට කැමතින එයාල කැමැති මිනිස්සු පව් කරන්නතු ඉන්නකට. ධර්මාණුකුලො වෙනකට එයාලග දැන්ව අදකාලෙ කොමද භූතයෙක් ප්‍රේතය කාවේස වනාට පස්සේ මගේ නමින් පූජාවත්තියන්න මංගේ නමින් දේවාලයක් හදන්නට කොච්චර දේවල් කරනවාදන. ඊට පස මේ වෙලඳ ඊට පස කිව්වා? මේ වෙළඳ පිරිසාතරේ එක්තරා උපාසකයකිින්ව. ඔහු බහුසුතයි, සිල්වත්, රද්ධවන්තයි, තියාග සම්පන්නයි, සුපේසල කෙනෙක් විචක්ෂණ බුද්ධියක් තියෙනවා. ප්‍රීතිමස් සිතින් ඉන්න නුවවනතියෙන උපාසකකි. ඔහු දැන දැන බොරු කියන කෙනෙක් නොවී. සතුම් මැරීමට හිතන කෙනෙක් නොවී සමඟ සම්පන්න වන අය වෙෙන් කිරීමට කේලන් කියනෙනක් නවී නුවනින් යුක්ව කතා කරනවා. යහපද්දේ කතා කරනවා බලන්න අර කාන්තාරයටටආපු හැම කෙනෙක්ගෙම හිත් අර දෙවියන්ට බලන්න පුළුවන් එනිසා ඒකයි මංක ඔය සේරිෂසක දෙවිය අදටත් ඉන්නවා අරාභි රටවල් වල කාන්තාර විමානේ ඔය ලංකාවෙන් ගිහිල්ල ඉන්වාද යම්තාග මිනිස්සු සහ ඒරටවල් වල හැම කෙනාගම හිත බලන්න පුළුවන් ඉදිට ඔබ අවංකායිනං ඔබ ගැන දන්නවා දෙවිය අංචනිකයිනං ඔබ සටකපට මායාන ඒකත්දිවරුදන්නවා මේ බලන්න අහම්බෙන් ආපු මිනිසුන්ගේ කිව ඔයාල්ලගේ අතරක් ඉන්න එක්කෙනෙ මෙට මෙහෙම සද්ධවන්ත කෙනෙ බුදුන් දහන් සගුන් සර ගිය වැඩිහිටියන්ට ගරු කරන කීකරු විනීත පව් නොකරන අධි සීලයක් තියෙන මව්පියන්ට උපස්ථාන කරනගෙනින් කිව් මේ අම්මයි තාත්තට උපස්ථාන කරන්න නෝන්නිිසාා ය කර මේ ඔයාලත්තය කැවිල්ලඉන්නේ අම්මයි තාතයි නැතිවිචි දවසක ඒ එයා මහන වෙනවාකෙවවා ද සත්පරු සය. ඊට පස්සේ අවංග සටකට මාය නැති කෙනෙ කොයාලගේ අතර ඉන්නවා. එයා නිසා තමයි කිව්වා ඒ උපාසක පින්වතා හිටපු නිසා තමයි මංු නොබල ඉදිරියට ආව කියයනවා. ඕන මංකිව සේරිස්සක දෙවියන් ආවේ විමානයට විමානය අරං ඒ මිනිස් ඉදිරිය මේ මනුස්සය නිසා. කියනවා නිසා වෙළඳන ධර්මය ධර්මයයි දකිින් ඕන ඒ උපාසක පින්වතා නැතුව නුබලමේ ගම නාවාන ආකූල වෙච්ච අන්දයන් වගේ මේ මරුකතරේ කරදරයට පත්වෙලා උඹල මැරිලව යනවා බලාන්නිකව සත්පුරු සඇසුර අපි මේ දිවිය විමානෙන් ආවෙේ උපාසකතුමා නිසා කිව්වෝ. ඉතින් කියන දිව්‍යපුත්‍රයේ කෞද්දයේ උපාසකතුමා කෞුද මෙතනෙන්නේ බලන්නේ මේ ඒ කට්ටිවත් දන්නේ මොතන කෙනෙක් ඉන්නවා එයා කරන වැෑමිෙක් බාබර ුන්නැ කෙනෙක් එයාගේ නම සම්බව එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ. එයා තමයි උපාසකතුමා එයා හඳුනගන්න එයා කංකරුවෙක් එයා බොහොම තැන්පත් කෙනෙ ය පහත් කොට හිතන් දෙපා.දැක්කද එයා වාාබර කෙනෙ දුප්පත් මිනිහක්. එයා නිසා මුළු මිනිස්සුම බේරුණේ. පින්ංවත් දිවපුත්‍රය අපි දන්න ඔය කාගැද කිවි කියලා නමුත් එයා ඔය ආකාර කෙනෙක් කියල අපි දැන හිට නෑ. මනිස්සු දන්න ඇති වුණට ුණුවත් මිනිස්සු ගැන දිවරු දන්නවා ගුණුවත් මිනිසු ගැන ඒ නිසා ඔබගේ ගුණුවත්කමට මිනිස්සුන්ගෙන් ලකුණ ඕන්න නැපිංත්නි. ඔබගේ යම් ගුණුවත්කමත් තියෙනවන ඔබගේ හපත් බවත් තියෙනවන ඔබ දිවරු දන්නවා. ඒ ඇති ඒ ඇති මේ හිස් මිනිස් ලෝකන් අපිට කුමටද ප්‍රසංසා. ඒ ඇති නිසා අංකව පුළුවන් විදි ටින්න අදවස් සතු ඔ තේරුම්ගන්න පුුවන් කවර ලෝක දහතු ඉන්නකේ. යි දුක තියනවනි මාවවතේරුම් ගන්න කෙනෙක් නෑ කියලා මේ දෙවරු හරි දන්නවා මේ බලට එකට එයදදින් තමන්ගේ කණ්ඩායම ඉන්න කෙනාග තරිතය දන්නේ ඉතින් කියනවා ඔ බාල මාහල ඔක්කොම එන්න මේ විමානයට අපි ගිහින්දාන මේ උපාසකතුමා නිසාප ඔක්කම කරන්න අර ිනි ඔක්කෝම අර උපාසකතුමා ඉදිරී තියාගෙන අපි යනෝ අපේ නවාව කියලා රෝත්තට අර විමානයට ඇතුල්ලුනා. ඊට බස් ඒ සියලු දෙනාම අර උපාසක මහත්ත්‍යයා තෙරුවන් සරණගේ උපාසකවරු බවට ඉසියලු දෙනාව පත් වුණ මේ පින් කැමැති වුණ ඊට පස්ස ඒ කට්ය මත්පැම් බිවිනෑ හොඳයට මේ වෙල දාම ගීලා හොඳට වෙනදාං කරගෙන කරදරයක් නැතු තමන්ගේ ගෙවල් වටාව ඊට පස්සේ හැබැයි ඔය ගමන එදා ඉඳලා එනකල්ම පන්සිල් කැඩුවන එදා ඉදල එනකල්ම පන්සිල් කැඩුවන ඊට පස්සේ ගෙවල්වට ඇවිල්ල සතුට වෙලා අඹුදරුවන්ට ධනය දීලා කෝම සේරිෂ්ෂක කියල පූජාවක් කලාා. ඊට පස්සේ මසේරික්්ෂක කියලා මහා උත්සවයක් සේරිෂකයනේ මහාරිවෘුක්ෂයට. ඔවුන් සේරික්ෂ්ෂක කියල පිරිවෙනකුත් හැදවා ඔන්න නොයි විදිහයට සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක්වෙනවා. දහන් ගොන ඇති උතුමාන්ගේ ඇසුර ලැබුණාම මහා යහපතක් වෙනවා. එක මේක උපාසක පින්වතෙක් නිසා සියලු සත්තුවයන්ටම සැප සැලසුන. කොහොමද තෙරුවන් සරණය යෑම. කොහමද පන්සිල් රකිණ කියයානු භාවේ. වැලි කතරක ගියත් බේරෙනවා. ඇ ඇතක හිටියත් බේරෙනවා. තෙරුවන් සරණයන්න පින්වත්න රකිින්ඩ පංච සීලේ. ගුණධරම ඇතිකර ගන්න හදවතයේ බුදුරජාන් වහන්සිේ වඩා හින්දුව ගන්න. ඒනිසා ඔයා ගමන් බිමන් යනකුට මේ කාරණමයි තේරුම් ගඩ දැන් ඔයි ගමන්ගේම බස් කැඩෙනවා වාහන කැඩෙනවා එක්සිඩන්් වෙනවා කරදරවට ලක්වෙනනි. ඉතුන ඔය සිරීපාදයනඒවා වට වන්දනාව යනඒවා දඹදිව යනඒවා ඔය ගමන්වලදී ඔය ගමනට එකතු කරගන්න හොඳ ගුණුවත් කෙනින්. තේරුවන් සරණගිය පාන්සිල් කඩන්න නැති අහිංසක ආච්චි කෙනෙක් සීය කෙනෙක් කඔබේ ගමී ඇති ගුණුවන් ඒවා කෙනෙක් එකතු කර ගඩ. හොඳට වත පිරිත කියාගෙන හොඳට සිල් රැකලා මිනිසුන්ට කරදරයක් නැති ජීවත්වෙන ඉන්වාන ගමින් සල්ිය ෝඕනෑ සල්ලි නැතුව ගෙන අන්න්න සමහට යාලනි ස ල්යාගේ ජීවිතෙත් බේරේ. ඒවා මිලෙන් කියන්න බෑ එනිසා වන්දාව කියනකට ඒයි ගුණුවත් මිනිස් එකතු කරගන්නට වද නව නොමිලිය ගෙන්න්නගෙන යන්ද ගම ඉන්න ගුණවත් අය දානයක් දෙද්ද ගෙන්නගෙන යන්ඩ ඉතින් ගමන් බිමං යද්දදි ගෙන්න්නගෙන යන්ඩ ඉතින් ඒවාගේ උතුන් අය ගමනකට තු එකතුනාට පස්ස ඒ ගමනටම බලප ඒ වගේම තමයි උතුන් කෙනෙක් ගමනේ නැති වෙලා ඕක හිටියොත් මහ පෞකාරයේ ඔක්කෝටම කරම ිාකම තිින්ට වෙන ඒකයි කොල්ලොකුරුට්ටෝ සින්දුකි කියා බීලා කයිය ගහගෙන නට නටා වස් වල යනවා වානවල යනවා කවද ඔතන ඉන්න ගුණවතා. ඔතන කවද ඉන්න තෙරුවන් සරණක පන්සිේ රකිෙන කෙනා අනතුරුයි න ගමම් බිමක්. පොඩ්ඩ කල්පනා කරන්න අම්මලවන දරුව ගමනක් කියෙනුට පොඩ්ඩ බලන්නුව ගමන ඉන්නද කියෙ හොදේකේ. ඉතින් ඒ නිසා මේ බලන්න කාන්තාාරයක ගිහිල්ලා. අතරමං වෙන් උේ නෑ සද්දාවන්ත කෙනක් කිටපු නිසා.ඉති ඒ නිසා මේ කතාාවලින් ඒකයි තේරුම් ගණඩ යෙන මේ සේරස්සික විමානවත්ව පේතවත්තුෙන් මෙතැනර විමානයක් එක ඉපදිච්ච නිසා තමයි මේ කියල තියෙනෙ නමුත් අපි සසරේ බය ගැන කතා කරගෙන යන්නේනිසා දන් අපට ඊළඟට තියෙන්නේ මේ නන්දක පේතවත්තුව නන්දක පේතවත්තුව අපිට සම්පූර්ණය වැඩසටහනකින්ම කතා කරන්න වෙනවා ඒ නිසා අප සහසරේ භයංකාරකමක් ගැන කතා කරන්නේසා අපි හතරේ පස්වනි කතාව කතා කරගම උද්ජු විමාන පේතවත්ව උද්ද උජ්ජු පේතවත්ව මේකේ පුදුම සාකතති එකක් මේක මේ හතරේ පස්වනි කතාව මේ මුගලම් මහරතන් වහන්සේට තමයි මේ ප්‍රේතියයා මොුණ ගැහුරින් මු මුගලම් මහරහතන් වන්සේ ගමනක් වඩිනකොට විරූපි පලන්තේ හැදිච්ච පෙරල්ලෙන ලොකූ පෙරේතෙක් කෑ ගහනවා පාරයිම්. මුගලම් මහරහතන් වහන්සේ ඇහෝ මුගල මරතහන්සේ නියට වැඩිය ඕය කෑ ගහනවා. නිටවස්සේ යා කියන්නේ ස්වාමීනී මට මහා විශාල උක්වනයක් පහළ වෙලා තියෙනවා මේක ලොකූ පුුණ්‍ය පලයක් ඒ වනාට බලන්ටකෝ මගේ පාවිච්චිට ගණ්ඩ බෑ මොනවගේ කර්ම විපාකයක්ද මට තේරෙනෑ මං මේ ගොඩක් දුක්විදින ම මේ පෙරේත ලක ඉපදිලා බඩගන්නෙන් පිපාසිෙන්දැන් අවුරුදු ගානක් කලංචෙ දදා මේ වැටිවැටඉන්නේ. උපන්දායින්දල කාපු කෑමත් බීපපු බීමන්නේ නමුත් මං ඉපදිල ඉන්නේ උක්වානයක. මෝල්ගස් තරං විශාල උද්ගස් තියෙනවා පැණි වැැක්කෙරෙනවා තින් ම ඉන්නේ එකේතින් මම උද්ගස් කන්න ඕන කියලා උද්ගස්ලඟට යනකුට ඒ උද්ගස් නැමිල මට ගහනවා. ඒ උද්ගස්වල කොල වලින් මගේ අතපය කැපෙනවා මම බය දුවනවා. මට උද්ගහකට අතතියාගන්නවත් බැකකිව්. මං පෙදලෙන්නේ ක්විමානයක මට හිතනවා මොක කර පිනක් කියලා නමුත් මං බඩගන්නන්නේ. පිපාසය එෙන්නේ මේ ඇට සැකිල්ල විතරයි. මේ විරූපී අනේ ස්වාමීනය ට පිහිටවෙඩ මං මට මං මොකක්ද කරගත පාපේ. මේ මුගලම් මහරත්ත වන්සේච යා හිටිනවා මේ දෙෙම පේය ගොඩක් විස්තර කියන මං ොදටම වේසට පත්තුල බිම ඇදගෙන වැටවා තදඔවයෙන් රත්තුුණු පොළොවේ මාළුවෙක් වගේ මන්දංගලන්නේ මං වැල පෙනකට ඇස් වලින් කඳුළු ගදාගෙනෙනවා ස්වාමීණී. විපාකය මට ලැබුණේ මොනවගේ කර්මයක් නිසාද කියල කියන්න දෙවන බලන්න මේ ප්‍රේතලෝකයේ වභාවයි කියන්නේ අපි මීට කලින් දිවවිවානයක් ගැන කිවේ එතුට අපි හිතේ මූුණ සතුට කතාාව සතුට එම තිබ්බා දැන් පිරීතලෝකකි ගැන කිනුට අපිත් මොකක්්දෝ වෙලා යනවා. කියියද්දිී මෙහම වෙලා යනවාවනම් දුක්විදිනාය කොහොමැතිද. මං පුදුමාකාර බඩගින්නකිගෙන්නේ මට කලන්ති පිපාසයි අධික පිපාසයකින් මන් දුක්විදිනවා මිහි සැපයක් නන්න ස්වාමීණි ඔය කාරණය ගැන යහන්නේ මට මේ උක්‍රාස පාවිච්ච කරන්නට බැරි ඇයි මං කොහොමද මේ උක්පැණි කන්නේ කියල හවා ඊට පස්සේ මුගලම් ආරාන්තන් වන්සේ මොහොතෙන් මේ ඒ පිරේතයගේ සසර බැලවා බලලා කිව්වා උබ කරගත්ත පාපයක් බං හැබැයි උඹරමකින් ගැලවෙන්ඩත් පුලුවන් කමත්තියෙනවා ඔය ඇත්තා පෙරජීවිතයේදී මිනිස් ලෝක ඉන්න කාලි තමන්ගේ අතින් පවකරල්ලතියෙනවා ද ට විස්තර කියර දෙන්න. ඔබේ කහලා මෙන්න මේ විදිට දැන ගන්නඩ ඕන. ඔය ඇත්ත උක්දන්ඩක් කපහපා ගියා ඒකාලි. මනුසුල්ලෝක ඉන්නකොට. එතකට ඔබේ පිටිපසෙන් තවපුරෂයෙක් ආවා එහැනේ පොඩි ළමයකික මනුසිෙක්කකාාව පිරිිපාසේ ඒ තැනැත උක්සිේ ලබාගන්ට බොහම කැමතියට ඔබට කතා කලා. එතකට ඔබ ඔහොට කිසි දෙයක් නොදී නොකයාම ගියා. නිිචයන පොඩි ළමේ කර තාතරකව තත්තේ මට උද්ගස් කන්නාන්සයි. උද්ගස් කන්න ආසයි අර මාමය උගස් සැරන් යනවා කියයා තින් අර මනුසිය කිවවා නේ අයියේ මේ පොඩියකා මේ උගස් ඉල්ල නවා දියන්කු බංකයා ඇහුන් නෑවගේ කියන්නේ ඊට පස්ස ඔබ මොකවත් නොකයා ඉන්නකොට ඔහු ඔබන් උක්දන්ට ඉල්ලා හිටිය අයියට පස බැරිම තැන ආර්ය පුත්‍රයේ උක්්ද්ඩක් දෙන්න කෙළ ඉල්වා ඊටස් උම්ඹ යාට උක්්දන්ට දුන්නේ පිටි පස්සට මෙහම පි පසට ිසිකක් කර්මේ තමයි උඹට විපාකදන දැන් ඉතිම් ප්‍රේතය උඹත් පිටිපස්සේම ගිහිල්ලව උද්ගස් කාපං. එහෙම අරගෙන ඇග ඇතිතා කාපන් එතකුට උඹකිෝය ජ ජීවිතයට සතු ටක්කයි තුටු පහට වී ඔොද වැදදුනු සිටින් ප්‍රමුදීතු ඉන්ඩ පුලුවන් වී දුන්න විදදිීටම කාපංකයෝ. දැං ඉටසේ ප්‍රේතිය පිටිපසර පිරිපසර කියලා මෙහෙම උග්ගස් මෙහෙම කැඩවා මෙ නෑ වදින්නේ? හොන්දට කඩාගෙන කෑවා. අවුරුදු ගානක පිපාසයේ සංසිින්න්දුනා. අවුරුදු ගානක කුසගින්න සංසිින්දුනා. ප්‍රීතියායට පුරධදුම සතුටයි. ප්‍රීතියා එතනීමම උද්ගාස්හ කඩාගෙන මුගලම් මහරහතනස ගැඟ දනගහල ඔබහන් තමයි මාව බේරගත්ත කියල උද්ගහක් දදුන්න. ඉති මුගලම් මහරහතන් වහන්සේ ප්‍රීතියට අනුග ආම අනුකම්පා කල එතනින්මත් ඒ වෙලාම මෙතනින් අතුරදහන් වෙලා ඒ ප්‍රේතියාට ඔක්කොම පේන විදියට ඉරිදිියයක් කරලා බුදුරජාණන්වා සිල්න්ඟට කියහිලා බුදුරජාණන් සිටත් උක්කෑල්ලක් පූජ කළලා සංගයාට අත් දන්න ඒ පින ප්‍රේතියාට අනුමෝදන් කළ පුද්දුම සතුට පේතියට ඒ සතුටෙන්ම ජීවත්වෙලලා යා ්‍යයායශ විරච්චිකම මැරිල්ලා තෞතිසාම විපෙදිරතියමු මේ බලන්ට කරම පින සහ පවල් පින සහ පව කරුම විපාකර විදි දෙන දේ ලැබෙනවා දෙන විදිහට දුන්න විදිහෙටම නිහම්බ වුණි. එහෙෙනම් පින්වතුනි අපි මනස්සෙකුට යමත් දෙනකුට හිනා වෙලා දෙන්න ලැබෙනකුට තිනා වෙලා ලැබී. තුටු පුටු ගගා නම් දෙන්නේ අකමැත්තයෙන්න්නම් දෙන්නේ තමන්ට ලැබෙනගොටත් තුටු පුටු ගගා අකමැත්තයෙන්ම ලැබි. මූුණු එල්ලා ගත්තායකෙන්ම ලැබි. හිනාවෙවී නො ලැබේ. ඒ නිසා ානය අබදුවත් හොඳට පුරුවල හැඳ පුුවල දම්බෙ දන්න. ලැබෙනකුටත් ලැබෙන් ඒ විදිහයට මේ ඇහැන්දිී ගස්සල 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 අගේට පොඩ්ඩක් කරලා එඒහම දෙනම මිනිස් වින්වාන්නේ ලැබෙනකුටත් ඒ මනිසුන්ට තෝරල 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 අන්තිම සොච්චම හම්බේනවා. මං මේ කියන්න කර්මය ගැන මේ විස්තර කියවලා. ඉතිං මිනිස්සු ගොඩාක් මේ කර්ම විබහගේ දන්න ඇති නිසා මේ සසරි ගොඩත් දුක්කි දෙන පිංවත්. කර්ම විපාක වලින් බැට කනෝ දෙන විදිටම ලැබෙන්නේ ඉතිං ඒනිසා මේ කර්ම විපාක විෂේ ගැන තේරුම් ගන්න හොඳ කලොත් හොඳ විපාක නර්ක කළොත් නරක විපාක ලැබෙන බව ඉතින් ඒනිසා රිසල්ලා සේරිස්සක පේතවත්වෙන් ගණ්ඩ තියෙනදය තම ගෙදරක වුනත් හොඳ ගුණවත් මනුෂය කිටියෝ ඒ ගෙදරට යහපතා සමහර ගෙවල් වලට හරියනවා ඒ ගෙදර අම්ම ගුණවල් එකොත් ආත් අ ගුණවන් ඒ අමගේ තාතාගේ පින්බලීට ගෙදර හොඳට රැඳි ලතිනයි පින්බලීද. යම් දවසගේ අම්මහරි තාරි නැතිවවෙච්චගම පින තියෙන කෙනඒ බෝම්බි ගැහෝගේ එකට හි උදාරණයගත්තොත් අර පැණිවරක ගහට හනේ ගැහෝ වගේ. කෑලිවල්ට විසිල්ල යනවාට සහෝදුරුව අමනාපයනවා ගවල්වලින් යනවා මහගෙවල් වැහෙනවා. අ අම්මලා තාතල ඉන්න කාලෙමි ඔක්කොම එකට හිනාවෙලා සතුටෙන් හිටියේ ඒ ගෙදර පිනති්බි අම්මගේ. එකො තාත්තගේ. නිසා මේ කතාාවම තේරුම් ගණ්ඩේ නිසා ඔයාලට දැනෙනවනම් අපේ ගෙදර රැකෙන්නේ අම්ම නිසා කියලා තාත්ත නිසා කියලා ඒම නැතම් මේ පුතා මේ දුව නිසා කියලා ඒ අයට ගරු කොල්ල එයයි රැක ගණ්ඩ මොකද එයා එයාලගේ එයාලගේ පැවැත්ම එයාලගේ ජීවත්වීම ඔයාලගේ සැපේට බොහෝ උපකාරයි අනේ පවුලක එක සත්පුරු සයකින්වනං ඒ ඇති ගමක එක සත්පුරු සයක්කන්නවනම් දෙ මේ මුළ ලංකාවට එක සත්පුරුෂයකයෙන් වවා දැම් බාන පංවල් ලොකුසාවාමන් වහන්ේ නැති උතුන් සත්පුරුෂය නිසානයේ ඒ සත්පුරුත්තමයන් වහසේ නිසානේ අපි ඔක්කොම සැනසෙන්නේ. මේ ලෝකට මේවාගේ ධර්මයක් තියෙන්න්නේ ඔක්කෝම වියසනවලින් කැළඹිල ඉන්න ලෝක අපිට මේස්සේ බුදු බනපදයක් අහට ලැබේ නේ නිසානි ඉති ඒ නිසා සත්පුරුෂයන්ගේ එකතුීමවනං මහා යහපතා ඔබත් ආස කරන්නට කැමිතිවට සත්පුරුෂයන් ල ඉපදෙන්. බත් කැමැතිවෙන්ඩ ආස කරන්න සත්පුරුසු ඇසුරු කරන්න ඔබත් කැමැතිවඩ ආස කරන්න සත්පුරුෂයන්ගේෙන් දහම්මා ආණ්ඩ ඔබත් කැමැතිවෙන්ඩ ආස කරන්න පත්ඩ සත්පුරුෂයන්ගේ දහම අවබෝධ කරන්න ඔබත් යම් උපතකට ආසයිනම් ඒ උපත මේ විදි ්‍රහිතන්න සත්පුරුෂය යම් තැනකද මාගේ උපතිතන වේවා මොකද මේ දුකින් නිදහස් කරවන්නේ සත්පුරු ස ඇසුර නිසා එනිසා සත්පුරුෂ ඇසුර වේවා ඒවාගේම කරන පුන් පොඩි පවත් අපි ජීවිතයට එකතු වෙනවා දන් දෙන විදදිහ බලපානව ති මේවා තේරුම්ගන්න තෙරුවන් සරණයන්න ජීවිතය වෙනස් කරගන්න දහමෙන් සැනසන්න ඒ සඳහෝපට බහග්ගි ලැබීවා කියල් අපි සිත් ප්‍රාර්ථන කරනවා. ඉතින් අද දවසේ දිවසින්දුටු බියකරු සසර දහංවැඩ සටහන සඳහා දායකත්වේ දරන්නේ මේ දහංගඩසටහන ලෝකට මහන්්ඩ සලස්වන්නේ සද්දාහ රපවානය ලක් රුගුවන් විදිලියත් තුළින් ඇමරිකාවේ පදිංචි පින්වත් චතුරංග රනසිංහ පුතාවිසිෙන්. ඉතිං අද දවසේ මේ රැස් කරගන්ට හෙදනාව සියලුවෝ පුුණ්්‍ය ධර්මයන් අනුමෝදං එත්වා සියලූම දෙවියන්ට සියලු දෙවුරු මේ පින් අනුමෝදංවා විශේෙන් සරිස්සක දෙවියන්ට අනුමෝදන් වේවා. ඉතින් ඒ සරිස්සක දෙවියන් වැලිකතරයේ සිටින අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරි සාරක්ෂ කරත්වා එන් විසේසෙන් වියසන දුර කරන්න දෙවරුන් උපකාර සලසත්වා අපේ මෞද්දරනත් මේ ලෝකයත් මේ වියසනවලින් රැක ගනිත්වා මේ පින්ංවතුනොත් ඒවාගේම ලක්වැසිියන් ලෝකවැසියන් ආරක්ෂ කරත්වා දෙවියන් ගීරිදිියෙන් සසිල්ු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් විත්වා කල පින් පමණුවනවා. ඒවාගේ මේ පින්වතුන් නමින් මේ පරලෝගයේ, ඔබ කවෞරුත් නමින් මේියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් ව පරලෝසැ පිවේවා. පරම පූජනය කල්්‍යාන මිත්‍ර සත්පුරු සපි පින්වල් ලොකුස්මන් වහන්සේට මේ පින් අනුෝදැන් වේවා පින්වල් ලොකුස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගි දිරිගාශ සැපලබේවා. ඒවාගේම සියලු ස්වාමින් වහන්සේලාට අතනගාරිකා මෑනිවරුන්ටත් පැවිදිපිෂක දූපුතුන්ටත් සසර දුකින් අත්මි දෙන්න මේ සියලු පින් හේතුවාසනා වීවා. ඒවාගේම ඇමරිකාවේ පදිංචි පින්වත් චතුරංග රන සිංහපුතාට ඒවාගේම වෛද්‍ය කාවින්දී රණසිංහ සොහිරුයට සනලත් රණසිංහ පියාණන්ට අසෝක පෙරේරා මහත්මයාට ඒවාගේම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදැන් වේවා ඒවාගේ භානක රෝග පීඩා වියසනවලින් මේ දරුවන්ට මේ පින්වතුන්ට කාටවත් කරදරයක් සිද්ධ නොවේවා සියලු ආරක්ෂාව වේවා. ඒවාගේම ධර්මය අවබෝධ කරගෙන මේ ගෝරතර සංසාරයෙන් නිදහස්ෙන්ඩ මෙත්තන්ට වාසනාව ලබේවා ඔබ කාටත් මව දෙම අපපිය ගුරුබන්ඳුමිත්‍රාදින්ට සද්ධහරූපවානනි ලක්වරරි ගුවන්ගදිලී ධර්මදාන සඳහා උදව කරන සියලු දෙනාට මේ පින් හේතුවේවා වාසනාවේවා. අපි කාටත් ගෝරතර සංසාරෙන් අත්මිදන්ට මේ පින් හේතුවාසනා වේවා තරුවන්සරණයි නමමුගුද්ධයි. මෙවැනි වටිා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තතා YouTube චනලේ සබස්ටරයික් කර සීනුව ලකුණු ඔබන්නා.